යහපත් දවසක්. අපි සංවර්ධනය වෙන්න අපේ ජීවිත දියුණු කරගන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. පුද්ගලිකුගේ සංවර්ධනය තමයි රටක සංවර්ධනයට බලපෑම් කරන්නේ. අපට බුදුදහම බෞද්ධ සංස්කෘතිය ඇතුලේ බොහෝ වෙලාවට නිර්මාණය වූ රටක් විදිහට අපේ පුද්ගලයාගේ සංවර්ධනය පිළිබඳව අපි වර්තමානයේ කතා කරනවා බෙහෙවින් අඩුයි. වර්තමානයේ රටක ආර්ථික දර්ශකයන් දල දේශීය නිෂ්පාදිතයන් පිළිබඳව කතා කරත් පරිභෝජන මට්ටම් පිළිබඳව කතා කරත් පුද්ගලිකව පුද්ගලයාගේ සංවර්ධනය අපේ දියුණුව පිළිබඳව කතා කිරීම බොහෝ වෙලාවට සිදුවන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එක පැත්තකින් මේ සංවර්ධනය කියන්නේ භෞතික සංවර්ධනය වගේම මානවකයාගේ මානව ගුණධර්ම දියුණු වීම බොහෝ වෙලාවට අපි කතා කරන අඩුයි. ඒ නිසා මනුෂ්‍යකමින් පෝසත් මානවයෙක් පුද්ගලයෙක් නිර්මාණය වීම හරහා හරියට කාලය කළමනාකරණය කර ගැනීම හරහා දවස නිරවුල් කර ගැනීම හරහා දවසේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම හරහා දිනෙන් දින දිනුන් දින දිනුන පුද්ගලයා හරහා රටක සංවර්ධනය උදා වෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා අපට කොහොමද අපි දියුණුව ළඟා කරගන්නේ සංවර්ධනය වෙන්නේ කියන කාරණය පිළිබඳව බුදුදහම ඇසුරු කරගෙනම අපි කොහොමද කල්පනා කරන්න ඕන අපේ මානසික සංවර්ධනය භෞතික දියුණුව පිළිබඳව කල්පනා කිරීමේදී අපට බුදුදහමේ තිබෙන ආභාෂයන් කොහොමද ලං කරගන්නට ඕන අපි දවස කොහොමද කළමනාකරණය කරගන්න ඕන දවස සතුටින් තෘප්තිමත් අපේ දෛනික වැඩ කටයුතු කොහොමද කරන්නට ඕන කියලා අපි ටිකක් බුදුදහම ඇසුරින්ම කතා කරන්නද කල්පනා කළා. අපි මේ පිළිබඳව අද තොරතුරු විමසන්නේ පැපිලියන සුනිත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිකාරී දර්ශනපති පූජ්‍යපාද පුසල්ලයි චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන්. අපි නමස්කාර පූර්වක සායනාසේ වැඩසටහන පිළිගන්නවා. අපේ හැමදෙරණේ බුදුදහම ඇසුරින් ජීවිතයේ කළමනාකරණය කෙනෙකුගේ සංවර්ධනය උදා කරගන්නට බුදුරජාණන් වහන්සේගේ චරිතය දේශනාව ඇසුරින් අපට යමක් තේරුම් ගත හැකියාවක් තිබෙනවද? ඔව්, මෙහෙම හැම දිනාටම තේරුම් සරණයි. සංවර්ධනය කියලා කියන්නේ දරිද්‍රතාවයෙන් තොරවීම. එතකොට සාසෘති වශයෙන් අපි දරිද්‍රයි නම්, ආකල්ප කුසලතාවකින් දරිද්‍රයි නම්, අධ්‍යාත්මික වශයෙන් දරිද්‍රයි නම් එතන සංවර්ධනයක් කියලා සාකච්ඡා කරන්නේ. අද ලෝකයේ එස්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධිත රටක් හැටියට කියන්නේ හැම කෙනාම බහුතරයක්. ඒ කියන්නේ හැම කෙනාම වගේ සතුටින් ඉන්න ඕන. ඒක තමයි රටක ආර්ථික දර්ශනය උරගා බලන කැඩපත. ඒක මුලින්ම 2012 වසරේ වගේ තායිවානෙන් තමයි ආරම්භ කරේ. ඒකට මඟ පෑදුනේ තායිවානේ බෞද්ධ රටන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයම තමයි ඒ රටේ ඒ සතුටින් ඉන්න පිරිසක් නිර්මාණය කරේ. මොකද භෞතික කියන පැත්ත එක දෙයක්නේ. භෞතික දේවල් ඕනේ අපිට සැපසෙයින්ට. සැප කියලා කියන්නේ ඒ වෙලාවට අපේ මනස තෘප්තිමත් වෙන එක. හැබැයි සතුටින් සහ දීර්ඝකාලීන සුවයකින් ඉන්න නම් අපිට සතුට තියෙන්න ඕනේ. දැන් අපි ගත්තාම ඒ සතුටින් ඉන්න බුදුන් වහන්සේට සැලසුමක් තිබ්බා. බෝසත් අවදීයේදී පූර්ණේ කරපු ඒ සැලසුම බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ක්‍රියාත්මක කරා. ඒ කියන්නේ උන්වහන්සේ ඒක විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරන්නට යදුනා. අපි මුලින්ම බලමු උන්වහන්සේ කොහොමද එදිනෙදා හැම කෙනාටම ප්‍රබෝධමත්ව ජීවිතේ සාර්ථක කරගන්න දුන්න පණිවිඩය. උන්වහන්සේ ඇත්තටම බුද්ධත්වයට පත් වෙලා දිනචරියාවක් හැටියට උන්වහන්සේගේ කොටස් හතරකට කාලය බෙදුවා. ඒක අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපි බලමු මුලින්ම පෙරබත් කිස කියලා. පෙරබත් කිස කියලා කියන්නේ උන්වහන්සේ උදෑසන අවදි වෙලා 10:12 විතර වෙනකන් උන්වහන්සේ උදෑසන දාහන වැළඳීමට, ඒ වගේම අනිත් අයට ධර්ම සංවේදනය කරන්න, විශේෂම ඔය අසරණ වුණ අයට ඉන්නවනේ සුනීත සෝපාක වගේ චරිත ගැන අපිට හම් වෙනවා. ඒ අයට පිහිට වුණා. 10:12 දාහන වැළඳන කාලය සීමාව තමයි පෙරබත් කිස. පසුබත් කිස කියලා කියන්නේ 12 ඉඳලා හවස 6 වෙනකන්. දැන් අපි බලන්නකො ගොඩක් අය 12 ඉඳලා සමහරට කෑම ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ පොඩ්ඩක් අර පොඩි නිින්ද ඒ වගේ දේ ගන්නවා. ඒකට පොඩි බඩගින්න කියලා දේවල් තුන හතරට මොනව හරි කනවා. එහෙමනේ පුරුදු වෙලා තියෙන. ඒක නෙවෙයි. බුදුහාඳුරෝ ඒක අර්ථවත්ව ගත කරා. බුදුහාඳුරෝ කොතනකවත් 10:00ට නිදාගත්තා කියලා සඳහන් වෙන්නේ නැහැ. සැතපුණා කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඒක නිදාගත්තොත් ලෙඩ වෙනවා, තරබාරුකම ඇති වෙනවා, ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් බුදුහාඳුරෝ හැම වෙලේම ඒ වෙලාවෙත් ඔය උන්වහන්සේ තුරිත චාරිකා, අතුරිත චාරිකා කියලා බුදුන් වහන්සේගේ සමහරවත් හිතාමතාම ධර්ම දේශනා කිරීමට සහ කවුරු හරි ආරාධනා කරාම ගමන් සඳහා වැඩියා. ඊගාමට පෙර යම්පිස කියලා කියන්නේ 6 ඉඳලා 10 වෙනකම්. ඒ කියන්නේ ඒ කාලය තුල ගොඩක් දුරට විශේෂ ප්‍රභූවරු වගේ චරිත ඇවිල්ලා තියෙනවා බුදුහාරු මුණ ගන්න. උන් ඒ අයට ධර්ම සංවේදනය කරා. එතකොට මැදියම්පිස කියලා කියන්නේ 10 ඉඳලා 12 වෙනකම් මේ දෙවිවරු වගේ
පිරිස්සාව බුදුහාමුදුරන්ගේ බණ අහන්න ඔය මහා මංගල සූත්‍රය වගේ ගත්තාම ඒ වගේම ගොඩක් සූත්‍ර සඳහන් වෙනවා ඒවන් මේ සුතං එක සම්යං භගවා සාවත්තෙන් හෘති ජේතවනේ අනාථපිණ්ඩිකසාරාමේ කියලා. ඒ කියන්නේ බුදුහාරෝ අනාපිරිසිදුතුමාගේ රජගහනුවර වගේ තැන්වල ඉන්නකොට දෙවිවරු ඇවිල්ලා බුදුන්වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. ධර්ම කාරණා මෙසුවා. ඒ වගේම පැසුලියම් බිස කියලා කියන්නේ 12 ඉඳලා 2 වෙනකන් උන්වහන්සේ සක්මන් භාවනා කරලා තියෙනවා. ඒ කියන්නේ බලන්න ඒක තමයි දිනචරය. පැය දෙකයි උන්වහන්සේ නිදාගෙන තියෙන්නේ. දැන් අපිට ඇත්තටම නිින්ද කියන එක ලොකු අවශ්‍යතාවයක් නැහැ. ගොඩාක් මහන්සි වෙලා එහෙම ඉන්න කෙනෙකුට තමයි ටිකක් වැඩිපුර නිින්ද අවශ්‍ය වෙන්නේ. නමුත් අපිට හොඳ සුඛං සුපති විදියට හොඳ නිින්දක් අවශ්‍ය නම් ඒක කෙටි වෙලාවක් ඇති වෙන්න පුළුවන්. දැන් බුදුන් වහන්සේ මේ විදිහට දිනචරයව සැලසුම් කරාට පස්සේ බලන්න මොනතරම් කාලය ඉතුරු කරගන්න පුළුවන් වුණත්. ඒ කාලය ඉතුරු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනකොට ඵලදායිතාව වැඩි වෙනවා. දැන් අපි වුණත් බලන්න අද දරුවෝ නිර්මාණය කරනකොට උදෑසන දරුවෙකුට අපි ඇහැරවන්න ඕනේ. ඒ කියන්නේ ඒ හොඳ කාලසටහනකට අනුව යයි පුරුදු කරලා නේ. දැන් අපිට වුණත් දරුවෝ විතරනේ වැඩිහිටි අය වුණත් මොනතරම් අමාරුද දෙ නැගිටවන්නනේ. පොඩ්ඩක් ඉන්නම් කතා පොඩ්ඩක් ඉඳලා නැගිටින්නම් කියලා එහෙම කියන්නේ මොකද? ඒකට කියන්නේ සැලසුම් මිත්‍යාව කියලා. කියන්නේ අපේ ළඟ ගැඹුරු සැලසුමක් නැහැ. ගැඹුරු අරමුණක් නැහැ. එහෙම නැති වුණාට දැන් අපි පන්සලක ගත්තාම පොඩි හාමුදුරුවන් වහන්සේලාට බුදුන් වහන්සේගේ පණිවිඩ විදිහට සැලසුමක් තියෙනවා. ඒ පොඩි හාමුදුරුවන්ට සෞඛ්‍ය ගැන බලනවා, උන්වහන්සේලාගේ කායික මානසික නිරෝගීතාවය බලනවා. ඒ වගේම උන්වහන්සේලාගේ අර ඒ වගේ සැලසුමක්කට අනුව තමයි දැන් කටයුතු කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම සාමාන්‍ය උදෑසන 4ට විතර අවදි වෙලා උන්වහන්සේලා මූණකට සෝදලා උන්වහන්සේලා පාඩම් කරන්න පටන් ගන්නවා. දැන් උදෑසන බලන්න හඬ නගා පාඩම් කරනකොට පුදුම මතක ශක්තියක් ඇති වෙනවා. දැන් ওই මහා විහාර සම්ප්‍රදාය, අබේගිරි සම්ප්‍රදායව ගත්තාම ඒ කාලේ හොඳ ගැඹුරු ප්‍රඥයන් බිහි වුණේ විශේෂ්ඨ ස්වාමීන් වහන්සේලා නිර්මාණය වුණ පණිවරු. දැන් මෑත කාලෙත් අපි දන්න හොඳ පණිවරු නිර්මාණ. ඒගොල්ලෝ හඬ නගා ගාථා කිව්වා. අද වුණා ලෝකේ කියන්නේ කටපාඩම් කරනවා නේද? පුදුම මතක ශක්තියක්. දැන් සමහර අය කියනවා නේ කටපාඩම් කරලා ඇති වැඩේ මොකද්ද? ඈ ඌව ඔළුවේ තියාගන්නවා. නෑ අද ලෝකේ ඒ පැත්තට ඇවිල්ලා තියෙනවා. කියන්නේ මතක ශක්තිය වැඩි වෙන්නේ ඒකයි. දැන් සිහි කල්පනාව කියන එක ඇති වෙන්නේ අපි දැන් බුදුහාමුදුරන්ටත් අර වාක් ප්‍රනිධානය කියලා තිබ්බනේ. බෝසත්ත්වදීදී උන්වහන්සේ පින්කමක් කරාට පස්සේ තමන්ගේ අරමුණ වෙනුවෙන් හඬ නගා ප්‍රකාශ කළා. දැන් අපි වුණත් පැරණි සමාජයේ අපේ අම්මලා තාත්තලා නැලවිලි ගීත කියලා දුන්නා, දරුවන්ට ජාතක කතා කියලා දුන්නා. ඒ කියන්නේ ඒ වගේ වෙලාවන් වලට හඬ නගා ප්‍රකාශ කරනකොට මතක ශක්තිය, දාන ශක්තිය වැඩි වෙනවා. දැන් ඒ වගේ පොඩි හාමුදුරලා තුල දවස පුරාවටම ඒ සැලසුමක් තියෙනවා. දානේ වළඳන විදිය, දැන් උන්වහන්සේලා පැන් පහසු වෙන විදිය, දානෙට එන විදිය, උන්වහන්සේලාගේ පාත්‍රය වගේ පිරිසුදු කරගන්න විදිය උන්වහන්සේලාම තමයි කරගන්නේ. දැන් අපි ගත්තාම අපේ දරුවන්ට අද තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න අම්මලා දෙන්නේ ආදරෙහිඳ. නමුත් භාවනාවක් හැටියට භාවන දැන් ජපානයේ වගේ ගන්න සුවින් මහත්මයා ඒ දරුවෝන්ගේ වැඩ ටික තමන් දරුවෝ කරගන්න. අම්මලා කෑම බෙදලා දෙනවා. හැබැයි අම්මා දරුවෝ බෙදා ගන්නවා. පොත් ටික දරුවෝ හදා ගන්නවා. එහෙම කරන්න ඕනේ. ඒතරනේ පෞරුෂත්වයක් හැදෙන්නේ. එහෙම නැති වුණාට පස්සේ දරුවන් දරා ගන්න බෑ. ප්‍රශ්නයකට මුහුණ දෙන්න බෑ. ඒ ආදර්ශයක් නැති වුණා. දැන් පැරණි කාලේ මේ වැඩිහිටියෝගේ පුදුමාකාර එහෙ ගුණවත් පැත්තක් තියෙම අදත් නැහැ කියනව නෙවෙයි. ඒවා අපි මතු කරන්න ඕන. ඒ ළඟට පොඩි හාමුදුරන් වහන්සේලා පිරිවන් යන්නේකුණත් පිළිවෙලට හිසරැවුල් බාලා ඒ තමන්ගේ සිවුරු තමන්ම සෝදාගෙන කටයුතු කළා තමයි යන්නේ. ඉතින් දරුවන්ට ඒවා අපි උගන්වන්න ඕන. දැන් බලන්න ලෝකේ සැලසුමකට වැඩ කරනවා නම් යම්පිසි කෙනෙක්ගේ එයාගේ මේ මනස දියුණු වෙනවා. අධ්‍යාපනයේ හොඳට පිහිටනවා. ඒ දැන් අධ්‍යාපනය කියන එක ඇත්තටම තුලින් සාර්ථක වෙනවා කියලා කියන්නේ 30%ක් විතර. හැබැයි යම්පිසි කෙනෙක් අන්තර්පුජ්‍යල සම්බන්ධතා පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්පුජ්‍යල සම්බන්ධතා කියලා කියන්නේ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන විදිහ. ඒ ගනුදෙනු කරන්නට සැලසුමක් තියෙන්න ඕනේ දවස පුරාම. ඒ කියන්නේ එයා ප්‍රබෝධමත් වෙන්න ඕනේ. දැන් ඔය මිනිසුන්ට ගොඩක් දුරට අරමුණු නැතුණාම වැඩ ටික හිර වුණාම ඒ වැඩ හිර වෙන්නේ කරගන්න බැරි වෙන්නේ මොකද්ද? සැලසුමක් නැති නිසා. ඔහි කාලේ අර සම්පප්පලාප හිස් වචන කතා කරනවා, ඔහි වැඩක් නැති දේවල් කතා කරනවා. එහෙම වුණාම එයා හිර වෙනවා. හැබැයි ප්‍රබෝධමත් වෙනකොට අනිත් අයත් එක්ක අන්තර්පුජ්‍යල සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. කතා කරන විදිහ දැන් බුදුහාමුදුරුණා මුලින්ම බුදුහාමුදුරුවන්ට එනකොට බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරන්න කියන බුදුහාමුදුරුව මුලින්ම සිනහමසු මුණි පුබ්බහාසි පුබ්බබාසි සිනහස මුණින් කතා කරලා එන අයගේ ඉන්ද්‍රිය බල ධර්ම. ඒ කියන්නේ ඒගොල්ලෝගේ කැපැසිටි කියලා කියන්නේ ඒගොල්ලෝගේ ශක්තිය මොනවද කියලා බලුවා. කුඩා දරුවාගේ ඉඳලා වැඩිමහල් කෙනා ළඟ බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා තියෙනවා. හැබැයි උන්වහන්සේ ඒ ආපු කාලය ඒ අයටත් අරතවත් විදිහට වැදගත් විදිහට සුදුසු විදිහට සැලසුම් කරා. ඒ කියන්නේ සද්ධාව කාලයකට වැඩි
ඒකන හොඳා කල්ප කාලඟද වැඩි සද්දා ඊළඟට වීරිය සිතේ තියෙන වීරිය කාලඟද වැඩි ඊළඟට සිතේ සමාධිය ඊළඟට සිතේ සිහි කල්පනාව ඒ වගේම ප්‍රඥාව සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය බල ධර්ම කාලඟද වැඩියෙන් තියෙන. එහෙම කියලා තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තිබ්බනේ ගුණ කීපයක් විස්සට්ට විඤ්ඤේය ගම්බීර නින්නාද අවිසාරිනෝ බින්දු මඤ්ඤු කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙර භවයන් තුල පුරුදු කරපු ශක්තිය තිබා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අරමුණකට අනුව වැඩ කරමු නිසා උන්වහන්සේට අනිත් අයත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාවක් තිබ්බා. ඒ වගේම උන්වහන්සේට හොඳ මිහිරි කටහඬක් තිබ්බා. උන්වහන්සේ ධර්මයක් වුණත් සරලව පටන් ගත්තාම දාන කතං සීල කතං සග්ග කතං කාමානං ආදීනව නෙක්ඛම් මේ ආනිසං සම්පකාසෙත්. සරලව පටන් ගල හැබැයි චතුරාරි සත්‍ය පාදක කරගෙන තමයි ධර්මයේ අවසන් කරන්නේ. ඒ වගේම හේතුඵල ධර්මයට අනුව තමයි මේ ධර්මයේ අනිත් අයට ගැලපුවා. ඒ නිසානේ සවැත්තුර කියනවා කෝටි 7ක ජනගහනයක් හිටියා. ඒ කෝටි 7කම ජනගහනේ ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ඒ වගේම අධ්‍යාත්මික වශයෙන් දියුණු වෙලා කෝටි 5ක්ම සෝතාපන්න භාවයට පත් වුණා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ සැලසුමකට අනුව වැඩ කරපු නිසා. එහෙමයි. අපේ හැමෝටම අපිට පැහැදිලි වෙන්නේ කෙනෙකුගේ තිබෙන විභව ශක්තියින් හඳුනාගෙන ඒ විභව ශක්තියින් මතුකර ගැනීම හරහා පුද්ගලයාගේ සංවර්ධනය තුළින් රටක සංවර්ධනය වේගවත් කරගන්න පුළුවන් කියලා අපිට මේ බුදුදහම ඇසුරින්ම පැහැදිලි වෙනවා. අපි මේක ටිකක් නිරවුල් කරගමු. විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවත බුමුණ ගෙන්නේ. ජීවිතයට සැලසුමක් තිබීම ජීවිතයේ යම් ඉලක්කයකට යන්න ඉලක්කයක් හඹා යන්න ඒක විශාල බලයක් සපයනවා. ඒ නිසා සැලසුම් සහගත ජීවිතයකට තිබෙන සම්පත් ප්‍රමාණය පරිභෝජනය කරලා ඒක කළමනාකරණය කරලා අවශ්‍ය ඉලක්කයට යනවා. විශේෂයෙන්ම පුද්ගලයාගේ සංවර්ධනය රටක පුද්ගලයාගේ සැලසුම රටක සැලසුමකට බොහෝ වෙලාවට සමානුපාතික වෙනවා. ඒ නිසා සැලසුම් කරන්නේදී මේ අරපිරිමැස්ම විශේෂයෙන් ඒ හරහා ගොඩනගෙන සමතුලිතතාව සමබරතාව මත සමාජයේ කිසියම් ආකාරයකට කිසියම් වූ යහපැවැත්මකට ළඟා කරගන්න යහපැවැත්මකට යන්නට හැකියාව තිබෙනවා කියලා අපි හිතනවා. ඒ නිසා මේ පුද්ගලයාගේ සංවර්ධනයේදී අපේ හාමුදුරනේ අර බුදුදහම ඇසුරෙන්ම පරිභෝජනයේදී ඇතැම් වෙලාවට කෙනෙකුට බොහෝ දේවල් පරිභෝජනය කරන්න අවස්ථාව තිබෙනවා සමාජයේ සුළු පිළිසකට. නමුත් ඇතැම් වෙලාවට කෙනෙකුට ඌණ පරිභෝජනයක් තිබෙන්නේ මෙන්න මේ වගේ අසමතුලිතතාවයක් සමාජයේ තිබෙනවා. නමුත් අපට මේ සැලසුම් කරන්නේ හරහා අපට නිවසේ තිබෙන තමට තිබෙන ආර්ථික පසුබිම හරහා තිබෙන බඩු භාණ්ඩ හරහා අපට යම් ආකාරයේ ගමනක් යන්න සරල දිවිපෑත්මම යොදාගෙන කිසියම් ඉලක්කයකට යන්න දියුණු සංවර්ධනයක් ඇති කරගන්න අපට හැකියාවක් තිබෙනවද? අපි කොහොමද බුදුදහම අනුව ඒක තේරුම් ගන්න ඕන? ඔව් බුදුදහම කියන්නේ දැන් අපේ ඕනම කෙනෙකුට තියෙනනේ ආශා අවශ්‍යතා වුවමනා කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍යතාව පස්සේ තමයි අපි හිතන්නේ. ආශාවන් කියන්නේ කෙලවරක් නෑ. වුවමනා කියන්නේ තිබ්බොත් හොඳයිනේ. වැඩිපුර තිබ්බොත් ඒක ප්‍රශ්නයක් නෑ. ඕනම කෙනෙකුට අවශ්‍ය ජීවත් වෙන්න ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරල් බෙහෙත් වුණේ. ඒකට කියන්නේ චීවර පින්ඩපත් සේනාසන ගිලම්පස කියලා. ඇත්තටම දැන් මේවා අපේ රටේ අපි කොහොමද බෞද්ධ ක්‍රමයට හිතනකොට ගොඩක් දුරට ඇත්තටම අපි යම්පිසි දෙයක් අපිට තියෙනවානේ. දැන් ඒ තියෙන දේ අර බුදුදහමෙත් කියන්නේ මේ දේවල් අපිට තියෙන උත්සාහයෙන් හරි කර්ම ශක්තියෙන් හරි මොකක් හරි දෙයකින් අපිට ලැබිච්ච දෙයක් තියෙනවානේ. ඒක නට්ටං ගවේසanti. නට්ටං ගවේසanti කියන්නේ ඔගේ ගෙදරක වුණත් බලන්නකෝ එහෙම මේ දහලා තියෙන දේවල් ගොඩක් තියෙනවානේ. ඇඳුම් පැළඳුම් ගණක් ගත්තාම දැන් සපත්තු දෙකක් උණක් ගත්තාම කොච්චර කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් ඉරුණ ගාම විසි කරලා දාන. එහෙමනේ වය එකතු කළා ඒවා පරිභෝජන කරන. කෝපයක් පිගානක් උණත් තැන් තැන් වල සමහර ඒවා තියෙනවා ඒවා ගණ්ඩ. කිසිම දෙයක් විනාශ වෙනකන් ඒවා විසි කරන්න එපා කියන නට්ටංග. ජින්නම් පටික සංකරොන්ති. ඒ කියන්නේ ওই දිราපත් වෙලා යන්න තියෙන දේවල් තියෙනවානේ. ඒවල මොනතරම් දේවල්ද මම කියන්න ඕනේ නැහැනේ. මොනතරම් දේවල් තියෙනවද? ඒවා අපි නැවත ගන්න ඕනේ. එතකොට තමයි කලමනාකරණය කියලා කියන්නේ. නිකන් තීනේවා කාල බීලා විනාශ කරන්නේ. ඒ වගේම gedara pradhaniya මේ සීලවන්ත කෙනෙක් වෙන්න ඕනේ, හික්මීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ප්‍රධාන අය අරමුණ වෙන්න ඕනේ විනාශකාරී විදියට හැසිර නොහෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතන ඒ කියන්නේ විනාශක දැන් ඔය හතර තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ විසි තැන් තැන් වල තියෙන එකතු කර ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම දිราපත් වල යන්න තියෙන දේවල් ඔහේ තියන්න හොඳ නැහැ. ඒ වගේම අධිපජ භෝජන රටාවෙන් අයින් වීමේ විනයක් ඇති කර ගන්න ඕනේ. ඊළඟට ප්‍රධාන දෙදෙන අම්මා තාත්තා ඇතුළු ප්‍රධාන අය දරුවන්ට ආදර්ශමත් විදිහට කටයුතු කරන්න. එතකොට අර චක්කුමා විදුරු
හොඳ නුවණක් ඇති වෙනවා. ඒ නුවණත් එක්ක අපිට කොහොමද මේ අපි ආහාර පාන ගැන හිතන්නේ කියන සංකල්ප අපිට ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අර සංයුත්නිකායේ කෝසල සංයුත්තේ එක දවසක් කොසලෝයතුමා ගොඩාක් ආහාර පාන අරන් බුදුහාඳු ළඟට එනවා. රජවරු කන විදිය දන්නවනේ. ඒතකොට ඇවිල්ලා වේදනාවෙන් ඉන්නවා නැගිට ගන්නවත් බැරුව. ඒතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා රජතුමනි මේ ආහාර පාන කියන ඒවා වෙන හැම දෙයක්ම තියෙන නිරෝගිකම ඇති කරගන්න. ඔබ ඒක ඔබ කොහොමද ඔබ ගන්නෙ? එයාතුමා කියනවා ස්වාමීන් වහන්සේ සේරුවක් කිලෝ එකක් විතර හාල් බත් කනවා කියලා. ඒතර කියනවා ඒක දිගට කරන්න එපා ලෙඩෙක් කියනවා. කොහොමද කන්න ඕනේ කියලා සඳහන් කරනවා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පිවි. අලම්පාසුන් විහාරාය පයිසන්තස්ස බික්කුණු. ඒ කියන්නේ මොකද්ද යම්බිසි කෙනෙක් වතුරෝගුරු හතරක් පහක් ඉඩ තියලා තමයි කන්න කියන්නේ. අසාමාන්‍ය විදිහට කන්න යන්න එපා කියලා. එතකොට හොඳට දිරවනවා කියනවා. හොඳ සිහියක් ඇති වෙනවා කියනවා. හොඳ ශරීර ශක්තියක් ඇති වෙනවා කියනවා. එහෙම කෙනාට පුළුවන්කම ලැබෙනවා කියනවා හොඳ නිරෝගී ජීවිතයක් ඇති කරගන්න. දැන් බලන්න දැන් අපි ගත්තාම දැන් සමහර විට මිනිසුන්ගේ තියෙන මේ Tamanta කණ්ඩ ප්‍රමාණය නෙවෙයි ඔය සමහර මංගල අවස්ථාව උත්සව අවස්ථාවට යනවා මිනිසු මොනතරම් මේ මිනිසු බෙදා ගන්නකොට හරීම නිකන් හරි සංකර විදියටනේ ඈ මේ චෛත්‍ය එහෙම අපහාස කරනවා ඒවා කියන්න හොඳ නැහැ නමුත් විශාල විදියට බෙදා ගන්නවා විසි කරනවා ගෙදරකුණත් දරුවන්ට උනත් කණ්ඩ දෙන්න ඕනේ ඇති තරම් දෙන්න ඕනේ හැබැයි ඒවා විනාශකාරී යන විදියට දෙන්නවා විනාශකාරී කියන අකුසලයක්නේ ඒ කියන්නේ මොනතරම් අකුසලයක් දැන් අපි දන්නවා ජපානයේ වගේ රටවල සුවිඳ මත මේ මිනිසු කරපිංචා නැට්ටකවත් විසි කරන්නේ ඒගොල්ලෝ ඒක මේ දේවත්වයෙන් සලකන්නේ. දැන් අපි වුණත් බලන්න පැරණි කාලේ අපි කිව්වේ මේවට බුද්ධ භෝග කියලා. බුද්ධ භෝග කියන්නේ පුදුම විදියට අර පරිවැස්සමක් තිබ්බා. අපේ රටේ හැම දෙයක්ම තියෙනවා. දැන් ගෙදරක වුණත් තමන් ඉන්න විදිහට ඔබට යම්බිසි දෙයක් තියෙනවා. ඒකට වෙලා තියෙන අපි හිතන්නේ. දැන් අපි බලන්නකෝ ගෙදර කරපිංචා ගහක් පැලයක් හිටවත්තනම් මිරිස් පැලයක් හිටවගත්තනම් කොච්චර ඉතුරුක් වෙනවද? නේ? ඒ වගේම අපි කොච්චර බලන්නකෝ විදුලිය විනාශ කරනවද? ඔහේ විදුලියපත් වෙනවා. කවුරුත් ඒක මේ ස්විච් එක නිමන්න බලන්නේ ඈ ඔහේ ටැප් පැරලා තියෙනවා එහෙම වුණාමනේ ඒවා විනාශ වෙන්නේ ඒ නිසා අපි මේ ධර්මානුකූලව හිතන්න බුදුදහමේ උගන්වන්නේ එහෙම හිතනකොට සැලසුමක් තියෙනකොට ඒ පරිසරය යහපත් කරගන්න පුළුවන් ඒ තමන් අම්මා තාත්තා වෙනස් වෙනකොට ඒ දරුවන්ට ඒ ආభాසි ලගා කරගෙන ලොකු තෘප්තිමත් ජීවිතයක් අපිට හොඳ ජීවිතයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමයි. සතුරුදායක ජීවිතයක් වෙනුවෙන් අපි කොතරම් දේවල් පරිභෝජනය කරනවද? නමුත් මේ පරිභෝජනය කරලා ඉවත දාන දේවල් නැවත අපේ වෙළඳපොළට එනවා. හැබැයි මේවට වැය වෙන්නේ අපේ රටේම තිබෙන සම්පත්, අපේ රටේ තිබෙන ශක්තිය නිසා, අපි දම්වලක පුරුකක් වගේ නිසා අපේ හැසිරීම කොතරම් රටකට බලපෑම් කරනවද? පුද්ගලයාගේ සංවර්ධනයේ රටක සංවර්ධනයේ කොතරම් විවහල් වෙනවද? බුදුදහමේ තිබෙන මේ ආభాෂය, මේ කරුණ අපේ ජීවිතවලට රටකට ඉතාම වැදගත් වෙනවා කියලා අපි හිතනවා. අපි විරාමයකින් අනතුරුව තවදුරටත් මේ ගැන කතා කරන්න සූදානම්. කිසිම සැලසුමක් නොමැති ජීවිතයක සතුටක් නැහැ. සැලසුමක් තුළ තමයි කෙනෙකුට කිසියම් ආකාරයක තෘප්තිමත් භාවයක් සතුටක් ජීවිතය ඇති කරගන්න පුළුවන් කියලා අපි හිතනවා. අපි හැමදෙරේ සැලසුම්කරණය තුළ අපේ ජීවිතයේ සතුට උපදවගන්නේ බුදුදහම ඇසුරින් කොහොමද අපි ඒක නිරවුල් කරගන්නවද? ඔව් බුදුදහමේ උගන්වන්නේ යෝචේ වස්සසතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ. අවුරුදු 100ක්වත් 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ සැලසුමක් විනයක් නැත්තම්. ඒකහන් ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ. හොඳ අවබෝධයක් ඇතුව සැලසුමකින් යුක්තව එක දවසක් වුණත් ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ ජීවිතේ තමයි හදාගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට අපි යම්පිසි දෙයක් අපි සාර්ථක වෙනවා නම් අපිට සතුටක් තියෙනවා නම් අපි යම්පිසි දෙයක් ළඟා කරගන්නවා නම් ඒ සඳහා අපි නොපසුබස්නාවෙන් වැඩ කරන්නට ඕනේ. ඒ කියන්නේ අර උට්ටාන වතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරියෝ. සංඤතස්සච ධම්ම ජීවන. උත්සාහය තියෙන්නත් ඕනේ. ඒ වගේම පිරිසුදු වැඩ ක්‍රියාවන් වෙන්න ධර්මානුකූල වෙන්න ඕනේ. ධර්මානුකූල නැත්තම් ඔක්කොම විනාශ වෙන මොනවා කරත් වැඩක් නැහැ. ඒ වගේම ඒ දේවල් හැබැයි සිහියෙන් සහ නුවණින් සමන් ගොඩක් අය කරන්නම් වාලේ කරනවා. අතන තේ කඩයක් දාගත්තාම එයාත් තේ කඩ දානවා. අතන මොන හරි තියනවනේ ඒක රෙදි කඩ පටන් ගත්තොත් වෙන කෙනා කරනවා කියලා එයා කරනවා. එහෙම හරියන්නේ නැහැ. අපි ගැළපෙන දෙයක් සුදුසු දෙයක් කරන්න ඕනේ. ඒක ලෞකික ජීවිතේ තන්නේ අධ්‍යාත්මික ජීවිතේ උනා දියුණුවෙන්ට අපිට ඒකට සැලසුමක් තියෙනවා. අපි අකණ්ඩව ධර්මයට අනුව ජීවත් වෙනවනම් ඒ සැනසීම ඇති ගන්න පුළුවන්. දැන් අපි මාර්ගඵලලාභී තත්වයන් ගැන කතා කරනවා. ඒකට අකණ්ඩ අපිට උත්සාහයන්න ඕනේනේ. ඒතොර ඒ උත්සාහය කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා දැන් අපි දවස් වලින් ගත්තොත් අවුරුදු 100ක් ජීවත් වුණ සුවින් මාත්‍ය දවස් වලින් ගත්තොත් 36000ක් විතරනේ. 80ක් ජීවත් වුණොත් 29000ක් විතර වගේ. ඒතොර එහෙම ජීවත් වෙන්නේ නැහැනේ. අපි ඊට වඩා අඩු කාලයක් දැන් මේ කාලේ පවතින. ඒ නිසා මේ කාලේ කණ්ඩෙපා නිකන්
ගොයේ නිකං ඉඳගෙන ඉන්නපා ගෙදරක ඉන්නවන මොනහරි වැඩක් කරන්න පොතක් පතක් කියවන්න ළමයෙකුට මේ යම්කිසි පණිවිඩයක් දෙන විදිහට හැසිරෙන්න. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ වෙනස ඇති කරන්න. මුලින් ඔබ වෙනස් වෙන්න, ඔබගේ වෙනස් වෙනවන මනස වෙනස් වෙනවා. ඒතත් එක්ක ඒ මානසික ශක්තියත් එක්ක අර පරිසරය වෙනස් කරගන්න පුළුවන් සුබදායි විදිහට. ඒ නිසා ඒ සඳහා ඔබ මේ දේශනාව ආදර්ශ කරගන්න හැටි ඉතාමත්ම කාරුණිකව සිහිපත් කරසි. එහෙමයි අපේ හැමදෙන්නේ. අපේ හැමදෙන්න සඳහන් කරන විදිහට ධර්මානුකූලව සැලසුම් සහගතව සිහියෙන් සහ නුවණින් ඔබේ කටයුතු කරන්නට මේ උපදේශයනේ මේ අවවාද අපට වැදගත් වුණා කියලා අපි හිතනවා. අපේ නමස්කාරය පුද කරනවා පැපිලියන සුනිත්‍රා දේවී පිරිවෙන විහාරස්ථානයේ විහාරාධිකාරී දර්ශනපති පූජ්‍යපාද පුසලෑයි චන්දිම ගෞරවනීය සයන්නාසයට අපි සයන්නාස අපේ නමස්කාරය වහන්සේට පුද කරනවා. අපි ඔබට යහපත් දවසක් සුන්දර දවසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ.